අයිබෝවන් විශ්ම කරුණුවතින් ගෙනෙන අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කඩල වලින් රසවත් කෑමක් හදන්න යන්නේ. ඒ කියන්නේ හැමෝටම කඩල ටෙම්පරාදු කරලා කාලා, තම්බල කාලා, පොල් එක්ක ඒ විදිහ කාලා ඇති වෙලා නැත්. ඉතින් අපි වෙනසක් කරන්න හිතුවා කඩල වලින් කොත්තුවක් කොහොමද හදාගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු මේ කඩල වලින් රසවත් කොත්තුව කොහොමද හදන්නේ කියලා. කඩල කොත්තුවට අපි මෙතන අරගෙන තියෙනවා තම්බ ගත්ත කඩල තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා චිකන් ග්‍රෑම් 150ක් විතර. මෙතන තියෙනවා බිත්තර එකක් අරගෙන තියෙනවා අපි. ගම්මිරිස් කුඩු තියෙනවා. කුරුඳු පොතු තියෙනවා. ඉඟුරු තියෙනවා. සුදු ලුණු තියෙනවා. කරපිංචා තියෙනවා. කපාගත්ත වියලි මිරිස් තියෙනවා. කෑලි මිරිස් තියෙනවා. කොච්චි කරල් 3ක් විතර අරගෙන තියෙනවා. ලුණු කුඩු තියෙනවා. කැරට් තියෙනවා. අමු මිරිස් කරලක් අරන් තියෙනවා. මං කරලක් අරන් තියෙන්නේ මෙතන මේ අමු මිරිස් එක ගොඩක් ලොකුයි ඒ හින්දා. ලීස් කොළ තියෙනවා. බීලුණු ගෙඩි එකමාරක් අරගෙන තියෙනවා. දැන් අපේ බටර් ටික රත් වෙලා තියෙන්නේ. අපි ඒකට මේ වගේ චිකන් ටික එකතු කරනවා. අපි මේකට මෙහෙම ගම්බිරිස් කුඩු ටිකත් එකතු කරනවා. ඔයාලා මෙන්න ලුණු කුඩු ටිකත් එකතු කරනවා. අපි ඊළඟට බිත්තර එකක් මේ වගේ තාච්චියට දාගෙන පොඩ්ඩක් කෑලි වලට කඩා ගන්නවා. මේ වගේ දාගෙන अभी कड़ल को हदागरनेट मे वे ताची अक्ली पेती है बटर टिकत करना
ඔයාලට බටර් මාගරින් පොල් තෙල් එහෙමත් නැත්නම් එළවලු තෙල් වගේ මොනවා හරි පාවිච්චි කරන්න පුළුවන්. අපි තෙල් ටික රත් වෙලා තියෙන්නේ අපි ඒකට මේ වගේ අපේ සුදු ලොන් ටික එකතු කරනවා. ඊළඟට මේ විදිහට කරපිංචා ටික උගුරු ටික එකතු කරනවා. ඊට පස්සේ මේ වගේ කුරුඳු පොතු දානවා කුරුඳු පොතු ටික. ඊළඟට අපි අපේ කපාගත්තු කොච්චි ටික දානවා. මොකද මේ තෙල් එකට කොච්චි වල පෙර පොඩ්ඩක් හොඳට අල්ලන්න ඕනේ නිසා තමයි කොච්චි ටික දැම්මම දාන්නේ. අපි දැන් මේකටම කපාගත්තු ලුණු වලින් පොඩ්ඩක් එකතු කරනවා මෙන්න මේ විදිහට. පොඩ්ඩක් බදින්න මේ විදිහට කියලා තියෙනවා. අපි දැන් මේකට කපාගත්ත වියලි මිරිස් ටික මේ විදිහට එකතු කරනවා. ඊළඟට අපි කපාගත්ත කැරට් ටික මේ විදිහට එකතු කරනවා. කැරට් එකතු කරාට පස්සේ අපි ගම්මිරිස් කුරු ටික ලුණු කුඩු සල්පය එකතු කරලා මේ විදිහට කලවම් කරනවා. අපි ඊළඟට මේකට මේ විදිහට කැලේ මිරිස් ටික එකතු කරනවා. ඊළඟට අපි එකතු කරනවා අපි මුලින් හදාගත්ත බිත්තර ටික මෙන්න මේ විදිහට. මේ විදිහට එකතු කරලා ඊට පස්සේ අපි එකතු කරනවා චිකන් ටික. ඊළඟට අපි කපාගත්ත අම්මිරිස් කඩල මේ විදිහට එකතු කරගන්නවා. අපි මේ වෙලාවේ ලිපේ ගින්දර චුට්ටක් වැඩි කරගන්නවා. වැඩි කරගෙන මේකට අපි අපේ කඩල ටික මේ විදිහට එකතු කරගෙන කලවම් කරනවා. ඊට පස්සේ අපි මේකට අපේ ලුණු ටික
කපාගත්ත ලීෆ් ටික මේ විදිහට එකතු කරගෙන කලවම් කරමු. वाला पुलवा गेदर उत्साह बल ने वाला पुलवा मेकड़े मुनाहारी सॉस इकट्ठा करना प्रश्न है सोया सॉस मिरी सॉस तकाली सॉस ये मनोहारी दया इकट्ठा करना पुलवा वाला मेला चुट्टा रस बला कोहमद गेला අපේ කඩල කොත්තු එක දැන් හදලා ඉවරයි. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත කඩල කොත්තු එක. මේ වගේ රසවත් කඩල කොත්තු එකක් ගෙදරදී හදන්න උත්සාහ කරලා බලන්න. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ වලට බලන්න පුළුවන් වෙන්නේ आपको सब्सक्राइब कर लिब मित्राई इतने वाला आपको सब्सक्राइब कर लाता आपको सब्सक्राइब कर इवागे वाला इधर उत्साह कैम वर्ग आप फेसबुक ग्रूप बेदागन पुलवा आप ग्रूप लिंक पाले दालती वाला गेम ग्रूप रजिस्टर होना वाला मे वीडियो कैम तीन लाइक करें शेयर करें इवागे पहले कमेंट कर ला अदह अपेक्षा बेदागन पुलवा इतनी तब रसवत् वीडियो गेम हमने का वाला हेमोट शुभ दवसा।